මේ දවස්වල බොහෝ මාධ්‍ය තුල පළවෙන විදේශ ගිවිසුම් ආණ්ඩු අස්සම් කරන්න යනවා රට පාවා දෙන කියලා. සෝපා කියන ගිවිසුමක් ගැන කතා කරනවා. සහස්ත්‍ර අභියෝගතා ගිවිසුමක් පිළිබඳව කතා කරනවා. ඒ වගේම රටට නොගැලපෙනවයි කියන ඉඩම් පනතක් ගැන කතා කරනවා. සමහර විදේශ බලවේග උත්සාහ කරනවා ලංකාවේ ඔවුන්ගේ කේන්ද්‍රස්ථානයක් කරගන්න. ඒගොල්ලන්ගේ වැඩවලට අවශ්‍ය බිමක් කරගන්න උත්සාහ කරගන්නවා. නමුත් කිසිම ආකාරයකින් මොනම බලවතෙකුටවත් මොනව ගිවිසුමකින්වත් රට ඇතුළට ඇවිල්ලා රටේ ස්වාධීනත්වයට අභියෝගයක් වන විදිහට කිසිම රටකට වැඩ කරන්න කිසිම ගිවිසුමකට අස්සම් කරන්න මම ඉඩ තියන්නේ නැහැයි කියන එක ඉතාම දැඩි ලෙස තමුන්නාන්සලට මම ප්‍රකාශ කරනවා. අපි අද ග්‍රාම ශක්ති ව්‍යාපාරයේ තුල ප්‍රධාන වශයෙන්ම දුගීභාවය නැති කරන්නත් රට වෙනුවෙන් එකට සිටමුයි කියන සටන් පාඩේ තුලයි කටයුතු කරන්නේ. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා සඳහන් කළේ මද්‍රව්‍ය උවදුර විනාශ කිරීමට තමා නායකත්වය ගෙන කටයුතු කරන විට ඇතැම් පිරිස් එම ජාවාරම්කරුවන් ආරක්ෂා කිරීමට කටයුතු කරන්නේ නම් ඔවුන්ද එම ජාවාරමේ කොටස්කරුවන් ලෙස සිතන බවයි. මද්‍රව්‍ය ජාවාරම විනාශ කරන්න අපි නායකත්වය අරන් තියෙන විට රටේ අද ප්‍රබලයෝ රටේ ලොක්කෝ දේශපාලන ભેදයකින් තොරව නිලධාරි ભેදයකින් තොරව ජාවාරම්කාරෝ රකින්නාද ඉදිරිපත් වෙලායි. ඒ ජාවාරම්කාරෝ රකින්න ඉදිරිපත් වෙලා තියෙන ප්‍රතිඵල තෙනෙයි තව අවුරුදු කීපයක් යන විට මේ රට කුඩුකාරයින්ගේ රටක් බවට පත් වෙනවා. මද්‍රව්‍ය ජාවාරම්කාරෝ ආණ්ඩු හදන්න ආණ්ඩු පෙරලන්න පටන් ගන්නවා. ඒ දඬුවම් වලට විරුද්ධව පෙළ ගැහිලා ඉන්න හැම කෙනෙක්ම ඍජුව හෝ වක්‍රව මද්‍රව්‍ය ජාවාරම්කාරින්ගේ සල්ලි වලටයි වැඩ කරන්න කියලා මම බොහොම පැහැදිලිව කියනවා.